ඉදරුවනේ අයිබෝන් ඔගොල්ලෝ හැමෝටම මාව ඇහෙනවා ඉති පැහැදිලිව කොහමද ළමයි අයිබෝන් අයිබෝන් සර් අයිබෝන් 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 හැමෝටම හරි අයිබෝන් සර් හරි අපි අද අලුත් අවුරුද්ද ඉස්සෙල්ලාම සූදානම් වෙන්නේ ඔගොල්ලොත් එක්ක ප්‍රශ්න පත්‍ර පන්තියේ වැඩ ආරම්භ කරන්න හැමෝගම මේ කියුට් එක ළඟ ඇති කියලා අපි විශ්වාස කරනවා කියුට් එක නැති වුණා කියලා කිසිම ගැටලුවක් නැහැ ඕගොල්ලන්ගේ ලියන පොත විතරයි අවශ්‍ය වෙන්නේ ලියන පොත විතරයි අද වැඩ කරගෙන යන්න අපිට අවශ්‍ය වෙන නිසා ඉස්සෙල්ලා බ්ලොග් එක අපිට වැඩේ කරගෙන යන්න පුළුවන් කඩේ ටියුට් එක හම්බෙලා නැහැ කියලා කලබල වෙන්න එපා ඒගොල්ලන්ට ඔගොල්ලෝ ඉගෙන ගන්න ආයතනයේ ටියුට් එක ඔයාලා ගැතර ගන්න පුළුවන් අපි ක්ලාස් එකේදී ගොඩක් අයට කනෙක්ෂන් ගැටලු වෙන නිසා නෝමල් වීඩියෝ ඔෆ් කරලා තමයි අපි පන්තිය කරන්නේ නමුත් උමනා තනක් තිබ්බොත් මම වීඩියෝ ඔන් කරන්න කියලා කියනවා ඒ වෙලාවට විතරක් වීඩියෝ එක ඔන් කරන්න බොහෝ දුරට පන්තිය තුළම වීඩියෝ ඔන් කරන්න වෙන්නේ එකපාරක් හෝ දෙපාරක් බොහොම සීමිත අවස්ථා ගන්න විතරයි ඒ තප්පර ගණන විතරයි නමුත් හැමෝම රේස් හෑන්ඩ් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ ලෝ හෑන්ඩ් කරන්න කිව්වම ලෝ හෑන්ඩ් කරන්න ඕනේ ප්‍රශ්න ඇහුවොත් අනිවාර්යයෙන් උත්තර දෙන්න ඕනේ සද්ද නැතුව ඉන්න බෑ සද්ද නැතුව ඉන්නත් මම අනිවාර්යයෙන්ම රිමූව් කරනවා ඊට පස්සේ ඕක තමයි මූලික නීති ටික හරි හැමෝම මට තප්පර කීපයකට වීඩියෝ එක ඔන් කරන්න ඕන කියලා ඔයාලගේ පේපර් ක්ලාස් එකක් දින කට්ටිය පේපර් ක්ලාස් එකක් වෙනා නික්මන් right tamam hemoma tappara gana video ek on karanno nirbasama off karanne kota dala right very good taniya inna devmina tamakka mata pen dinna dilunni inna anishka dasun very good ireni vishala pramanayak daru dawa tiyena pahadiliwama hasin hansana pasidu tisara chadu meshan omika tisara deshan वीडियो ऑफ कराने में रीपदे देखती ना ये बोलो क्या ना समाप्त जन नहीं बोल रहा इंटर राइट ओके अरे वीडियो ऑफ कराने का माय वीडियो ऑफ करा बाय ट्यूटर के लांगे नेती है इतना रेस चैन करा इसको वीडियो ऑफ कराना ट्यूटर के नेती लामाई इतना रेस चैन करा सही नहीं वाकी ट्यूटर के स्पेशली माम ये पार बलला औषधन හරි සර් රයිට් ඕකේ ඉජිලාල් කොහමද ඔව් සර් ඔව් ඩියුටි එක කොරිය කරලා එවන්න නේද ඉජිලාල් කොහමද මේ ඇවිල්ලා ගන්නවද නැහැ සර් කොරිය කරලා එවන්නද හරි මට මතක් කළා අදට මැසේජ් එකක් දාන්න ඩියුටි එක කොරිය කරලා එවන්න කියලා මැසේජ් එකක් දාන්න පුතේ හරි 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 රයිට් මම හිතන්නේ මේ කීප දෙනාට විතරයි කියුට්ස් නැත්තේ රයිට් ලෝව හෑන්ඩ් අතපාර දාන්න දිෂාන් කියුට් නැද්ද දිෂාන් දිෂාන් ඩියුටි එක තියෙන්න ඕනේ සර් හෙට ගන්නවා දැන් දිෂාන් අපි අද කරන්නේ ගිය මාසේ දීපු ටියුට් එක ගිය මාසේ පේපර් ක්ලාස් එකට දීපු ටියුට් එක තමයි අද කරන්නේ ඒ නිසා ඕගොල්ලෝ පාට් ඔෆ් වත් අපේ විස්තයක දරුවන්ට අලුත් ටියුට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ හරි නේද ඔව් සර් ඒකත් තියෙනවා ආරයිට් ඕකේ එහෙනම් ලෝ හෑන්ඩ් අත පහල දාන්න හරි එහෙනම් දුවේ පුතේ අපි බොහොම ශක්තිමත් අද මේ ගන්න ජවය මේ ගන්න ගැම්ම දිගටම අරගෙන යමු කට්ටිය මොකින් වැඩ කරමු एक बहुत पहासु दिया कॉर्ड पत्ते मगर अभी हरियत वाला कलो अपने प्रतिपालन पिन्ना ने पुलो राइट प्रतिपालन पिन्ना ने तेरे मुद्दे में देता माय प्रश्न पत्र के लिए मेरे साथ गणगल बिना किसी को विशेष दिया अपने गणगल तेरे वैधगत में देता माँ गणगादन रो गणगल बुरे हैं ना गणगादन रो एकदम गुप्त दिया अपने බලන්න ඔයාලා මයින්ට මගේ ස්ක්‍රීන් එක ෂෙයා වුණාද කියලා චුට්ටක් ඕසර් හරි ස්ක්‍රීන් එක ෂෙයා වුණා නේද ඕසර් හරි ලබා දෙන පණිවිඩ වලට දක්වන ප්‍රතිචාර ඉතාමත් වැදගත් තා ලබා දෙන ප්‍රතිචාර ඉතාමත් වැදගත් හරි උඩින්ම ලියන්න ලියන පොත අතර ගන්න ලියන පොත පේපර් ක්ලාස් එකේ ලියන පොත අතර ගමු
ප්‍රාචාර්ය ලියනපති උණිම ලියන්නේ ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි මාසයේ පළමු වන සතියේ ප්‍රශ්න පත්‍ර අංක 1 ඊට වම් පැත්තෙන් දාන්න සංඛ්‍යා තේමාව සංඛ්‍යා තේමාව हराट मैंने दिल्ली रख घान रख घान हर तो वाला लिए न पोते इन्हें पुरी में लिया ने लिए न पोते पुरी में एक कोटा सर पुरी में लिया ने पहले ने पेपर के एक कोटा सर हर वेदन को घर घर ने पुलाव इच करके रेस्टोरेंट कराना एक कोटा सर की है तो लगभग बढ़ गया प्रतिचार संबंध वरदवास मनुष्य आदि मनुष्य जनवरी सत्य संख्याल वर्गमूल दिखाई दशम दिखाई नाम अपने मूल हतरी स्पहे आगे मूल हतरी स्पहे आगे වර්ගමූල 45 අපේ ඉලියෝගෝයික ළමයට හොඳටම මතක ඇති මම මේ ඊයේ පෙරේද ඒකට මේ කතාව හොඳට පැහැදිලි කළා 45 කියලා කියන්නේ ඔගොල්ලෝ හැමෝම දන්නව නමවරක් පහ මේ නමේ කෙනෙක් කියලා ඉලියට බලන මොනවද කියලාද මට ඇඳුම් ඇඳගෙන ඉන්න බෑ කියලා මතක ඇයිද මම කිව්වා ලස්සන කතාවක් මේක මතක තියාගන්න පුළුවන් ලේසි ක්‍රමයක් කිව්වා නේද ඒලට වුණාම ඔහු කියන්නත් ගල බයික් ඔන් කළා මතකයි නේද ඔව් සර් ඔව් සර් හැමෝටම මතකයිද ඔබ කතා කරන්න ඔව් සර් මතකයි වෙරි ගුඩ් ලෝයන් තම තුසන්නේ අත පහල දාන්න උත්තරේ 3යි මූල 5 උත්තරේ 3යි මූල 5 දැන් අපි මේ වර්ගමූල 5 වලට මේක ආදේශ කරන කියන බලන කට්ටියම 3 වර 2.23 අය බලන කියමු 3 වර 2.23 අපි වැඩි කරමු 3 වර 3 කීයද 9යි 3 වර 2 කීයද 6යි 3 වර 2 කීයද 6යි උත්තරේ 6.6යි නේද මේ උත්තරේ මට ඉස්සෙල්ල ගන්න පුළුවන් විදිහට අතොස්සක් पेपर क्लास ट्यूट के मैं मटेरियल में उत्तर गन पुलंगे क्या तो सर वेरी गुड वेरी गुड समान वेलासन उत्तर लिए नया वाली अदर तो कमाट नया अदर समान देना ये कहो तो सीना वेलासन उत्तर लिया दिए नोट रोहन अत पाला था तो अगर न पेन आते लिए न पुत्र वड़ा कराती अत पर दिग्गज में गन नदन पुलंग को मतीना किया औषध
इनसे नोट के लसन लिया नोट बुद्धि हर में जन पुता हो शादर हरी से हर मुनार गेट वाली बोट टंकल मटर भाई गांड है इतनी ने ओर मलाम को मुनार गेट वाली बोट टंकल मटर चेक टकर दान ये मन तम बायन तो माइक कॉल कर प्रश्न आंट पुलो प्रश्न आंट देखा डाब किया मु प्रश्न आंट देखा कीवन अमांग इकमंड मटर गाला प्रश्न आंट देख ජයන්ත සතු ඉඩමින් පහෙන් දෙකක් බිරිඳට ලබා දී ඉතිරි ඉඩම් කොටස දරුවන් තිදෙනා අතර සමසේ බෙදා දෙයි. දරුවෙකුට ලැබෙන ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමින් කවර භාගයක්ද? රයිට් වෙරි ගුඩ්. අපේ චලන කියවන අතරේම ලස්සන රූපයක් යන්දා ජයන්ත සතු ඉඩමින් තුනෙන් දෙකක් පහෙන් දෙකක් බිරිඳටයි. ඒක ඔගලොත් වේගෙන් කරන්න ඕනේ. බිරිඳට යන්නේ පහෙන් දෙක. ඊගාඩ යන්නේ දරුවෝ තුන්දෙනෙක් ඉන්න පුළුවන් නම් දරුවෝ තුන්දෙනාගේ නම් කියන්නේ. දරුවෝ තුන්දෙනාට මෙයා දාලා තිබෙන නම් තුන කියන්න පුළුවන් නම්. මොනවා දරුවෝ තුන්දෙනාගේ නම් තුන කියන්නේ? उत्तरे उत्तरे සමසේ බෙදුවා කියන්නේ තුනේ. තුනෙන් බෙදෙන වෙනකොට අපිට කරන්න පුළුවන් මොකද්ද? තුනෙන් එකක් බලන්න පුළුවන්. ඒකට 5න් 3. තුනෙන් එකක් කියලා කියන්නේ කොච්චරද? 3ට 3 කැපෙනවා 5න් 1. පැහැදිලි. අතොස්සර ඉන්නවා මේ වෙලේ 33ක්. බලමු අපි කාටද තේරුන්නේ නැත්තේ කියලා. අතොස්සර නැහැ කියන්නේ එක්කෝ ඒ ළමයා නිදි. එක්කෝ ඒ ළමයා වෙන මොකක් හරි කනෙක්ෂන් ප්‍රොබ්ලම් එකක්. මොනවාරි එක්කෝ වෙන මොකක් හරි පිස්සුවක් වෙනවා මොකක් හරි කරගෙන ඉන්නවා. පන්තිය වෙනවද කරන කවුරුත් ඉන්න බෑ. මට වීඩියෝ එක කරන සැරිසරි මූණවල බලන ඉන්න වෙලාවක් නැහැ නිසා හරි දැන් මේක තුරම පේනවා පහෙන් තුනක් තියනවා නා එක ළමයෙකුට දෙන්නේ කොච්චරද එක ළමයෙකුට දෙනවා එක කෑල්ලක් තව ළමයෙකුට තව කෑල්ලක් තව ළමයෙකුට තව කෑල්ලක් ඒක තමයි පහෙන් තුන බෙදන්න වෙන්නේ පහෙන් එකයි පහෙන් එකයි පහෙන් එකයි කියන එහෙම නේද මොවිදු ඔව් සර් අපිට මේ අපි තුන අරගෙන අපිට මේ දාන්න බැරිද සර් තුනෙන් අපිට මේ භාගෙ විතර දාන්න බැරිද සර් බැ භාගෙ විතර දාන්න ඕන නිසා තමයි මේ අල්ල නැන්නේ පාවිච්චි දැන් අපි බිරිඳට දීලා ඉවරයි. දැන් මේ මිනිස්සයා එයාගේ පරණ ලෞකිකනේ යාගේ බිරිඳනේ. එයාට තමයි මුලින්ම සරකන්නේ. පේනවනේ? අපි දන්න සිංහලෙන් කියනවා නම් ඉතින් පහෙන් දෙකක් බිරිඳට දුන්නාන් පස්සේ මුළු ඉඩමෙන් තව ඉතුරුලා තියෙන කීයද? පහෙන් තුනයි. ඉතින් මෙහෙම හිතන්නකෝ. මේ පහෙන් තුන අපි සමසේ බෙදනවා. හරිනේ පහෙන් එකයි පහෙන් එකයි පහෙන් දෙක. ඔව් නේද? ඔව් සර්. හරි. ඒගන අදාළ දේ හොඳම ක්‍රම සහ එකම ක්‍රමය ඕක. ඒ නිසා හරියටම තේරුම් ගන්න. වෛද්‍ර හැමෝම ක්‍රම හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ලෝව හෑන් අත පහළ දාන්න. ප්‍රශ්නාංක 3 ගමන් කරනවා ප්‍රශ්නාංක 3ට ප්‍රශ්න කියවන්න අමන්දා අයියෙන් කියවන්න ඕනේ නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම රුපියල් 25000කි ඒ සඳහා 106ක වරිපණම් බදු මුදලක් ගෙවිය යුතුය වාර්ෂික වරිපණම් බදු මුදල සොයන්න එතකොට වරිපණම් බද්දව ගත්තොත් වාර්ෂික ඉල්ලන එතකොට 25000ටම වරිපණම වදින්නේ 106යි वार्षिक वरीपण वार्षिक वरीपणियागम वार्षिक वरीपण පන්සිය අමතර දරමු ලියා ගන්න එතන පොඩ යටි එතනම ලියන්න කාර්තුවට බලන්න ඕන නම් 1500 බෙදන්න ඕනේ 4 බලමු මේ බෙදලා උත්තරේ ඩග්ගාල කියන්නේ
अभी वारे नोट मल्लोर 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 अटधाकिया असूदारमान विद्यात्मक अंक विद्यात्मक अंक विद्यात्मक अंक नम बिंदु दशम तुनाई बोल तुना दहाय तुंगनी बाले मदर दिया गया दहाय लेवनी बाले ना सीए सीए क्या निकाय बोला देखा ही तो दहाय पाँचवें बाले ना निकाय बोला पाँच दिए और में संख्या वक दहाय में डिग्रो दशमस्थान स्थान पुनः पस्त रहने लगे उत्तरे बाढ़ बत्ते ने तुंसी आसू अवं को आतुष्कन तुंसी आसू की उत्तरे गाने पुनः विचार तुंसी आसू की उत्तरे गाने पुनः विचार प्रश्न उत्तरे वशंतीसान उत्तर अतिशयन उत्तरे लखनऊ හදන ක්‍රමයේ අවශ්‍යයි කියන්නේ හේතු වන්නෝක හැමෝටම පැහැදිලිද low hand තව බලලා දැන් ඔයගොල්ලෝ මේ හරිවැරදි දාන්නේ කොහෙද ඉගෙන පොතේ නේද හරිවැරදි දාන්නේ කොහෙද කට්ටියම කියන්නේ හරිවැරදි දාන්නේ කොහෙද කට්ටියම කියන්නේ හරිවැරදි දාන්නේ කොහෙද කට්ටියම කියන්නේ ඇයි ඇයි බලන අයව කොහෙද ටියුටේ ඔව් හරිවැරදි දාන්නේ ටියුටේ දැන් ප්‍රශ්න අංක දෙකට ධර්මිකුත් ලැබුණු ප්‍රමාණය පහෙන් එකයි කියලා හොයාගත්තර ලකුණු දෙකයි අතිශය මහන්සියෙන් පත්ලා ඉන්න දවසක් මොකද ඔයගොල්ලෝ දන්නවා මිස්ටර් කී ළමයි ඒගොල්ලෝ දන්නවා හොඳටම අද අපි අපේ ආයතන නිබන්ධන දෙදෙන දවස අපි නිදි වලදිතෝ මහන්සියලා ඉන්න දවසක් නම ඔබට මම මේ පන්තිය මගේ උපරිම ජවයෙන් කරන එක තමයි මගේ ටාගට් රයිට් ඊළඟට ප්‍රශ්න අංක 3ට යනවා අපි ප්‍රශ්න අංක 3 මේ කතාව වැඩක් නෑ අපේ කාර්තුවේ කතාව මේ වාර්ෂික බන්ද 1500 කියලා දීපු ලකුණු දෙකයි लखनऊ देखा
අවසාන උත්තර ටික තමයි ලකුණු දෙකේ වෙන්නේ. 10 කියද කියලා ටියුට් එකේ රවුම් කරලා දාන්න. 10 කියද කියලා දාන්න. 100 100ක් අවංක වෙයි. තමුන් තාපු ලකුණු ගන්න 10 4යි නම් ඒක දරන එකයි. 10 6යි නම් 10 9යි දරන එකයි. අතුස්සන්න 10 10 ගත්තා. 10 10ම තිබ්බයි. බොරු අතුස්සන්න එපා. බොරු කරන මිනිස්සු ජීවිතේ කවදාද දවසක පළදිනවා. රයිට් අත බාර දාන්න. 10 8ක් තියෙන අතුස්සන්න 10 8ක්. 10 8ක්. වෙරි ගුඩ්. අත බාර දාන්න. 10 6යි. 10 6යි. වෙරි ගුඩ්. දැන් කියන්න කාරණාවක් තියෙනවා. 10 4යි. 10 4යි. තමුන්ට අවිච ලකුණු ගන්නට අනුව තුස්සන් වැජ් වෙන්න ඕනේ. රයිට්. හොඳයි. අපි යමු ආපහු ලියන පොතට. ලියන පොතේ දාන්න B කොටස. ලියන පොතේ B කොටස. ලියන පොතේ B කොටස. යද්දී ප්‍රශ්නාංක 1. B කොටසේ ප්‍රශ්නාංක 1. මට ගාන කියවන්න අපේ සවන් දෙන්නවද පන්ති? එතකොට ඔක්කොම කියනවා. ඔමික කියවන්න. ඔමික මට කියවන්න B කොටසේ ප්‍රශ්නාංක 1. කම්කරුවන් 12 දෙනෙකුට නිවසක් සෑදීමට දවස් 24ක් ගත වේ. මෙම 12 දෙනා දවස් 16ක් වැඩ කළ පසු තවත් කම්කරුවන් 4 දෙනෙක් ඔවුන් සමග වැඩ කිරීමට එකතු වූහ. පළවෙනි ප්‍රශ්නය මෙම නිවස සෑදීමට අවශ්‍ය මිනිස් දින ගණන පමණද? Very good. කම්කරුවන් 12 දෙනෙකුට නිවසක් සෑදීමට දවස් 24යි. මම ගෞරවනීය මිනිස් 12 24 මෙන් කියලා උත්තරය කියන්නේ. අව මේ වැඩේ කරන්නේ මිනිස් දින කීයක් ඕනේ? මිනිස්සු ගන්න දින ගණනය වැඩි කළාම මෙතන මිනිස් දින කීයක් ඕනද? 192 අපි ඉතින් දුර යන්න ඕනේ නැහැ නේද චරණී? ආන ප්‍රශ්නවලට උත්තර දෙන්න යන්නේ නේද? ප්‍රශ්නාංක 1 අපි අහනවා. මෙම නිවස සෑදීමට අවශ්‍ය මිනිස් දින ප්‍රමාණය කීයද? එහෙනම් ලියමු. මිනිස් දින ප්‍රමාණය මිනිස්සු 12 දින 24ක් වැඩ කරපු නිසා මේ සඳහා අවශ්‍ය මුළු මිනිස් දින ගාන 288යි. හැමෝගේම මේ උත්තරය හරි නේද? මෙම නිවස සෑදීමට අවශ්‍ය මිනිස් දින ගාන කිව්වොත් මිනිස් දින කීයද? 288යි. කොමිලක්කම් 2 දවස් 16ක් වැඩ කළ පසු ඉතිරි වැඩ ප්‍රමාණය. ඉස්සෙල්ලා අපි දින 16ක් බලමු. දින 16 බලන්න 12 වැඩි කළා 16. එතන මට අපේ දරුවෝ උත්තර කිව්වා 192. නමුත් අපේ ගාන ඉතිරි ගාන. ඉතිරි ගාන බලන්න නම් 288 අඩු කරන්න ඕනේ 192. මට වෙනස කවුරුර කෙනෙක් බණ්ඩ කියන්නේ? වෙනස කීයද? 96 සර්. වෙනස 96. 96. ඔව් 96. දැන් මොකද කරලා තියෙන්නේ? තවත් කම්කරුවෝ ටිකක් ගෙනල්ලා තියෙන අලුතෙන්. දැන් කම්කරුවෝ කීයද? දැන් කම්කරුවෝ කීයද? 16ක් හිටියා තව 4ක් ආවා. වැරදුනා. කම්කරුව 12ක් හිටියා තව 4 දෙනෙක් ආවා. දැන් කම්කරුව කීයක් ඉන්නවද? දැන් මිනිස්සු කීයක් ඉන්නවද? කියන්නේ නැහැ බුදු. දැන් මිනිස්සු කීයක් ඉන්නවද? 16ක්. එහෙනම් ඉතිරි වැඩ කිරීමේ ගපවන දින ගාන බලන්න ඕන නම් දින ගාන බලන්න ඕන නම් මොකද කරන්නේ? ඉතිරි වෙලා තියෙන 96 බෙදන්න ඕනේ මගේ පුතේ කීයෙන්ද? අලුතෙන් ඉන්න කම්කරුව ගන්න. ආයෙ පාරක් මම කියනවා. දැන් කම්කරුව කීයක් ඉන්නවද? 16ක් ඉන්නවා. කරන්න තව ඔච්චර වැඩ ඉතුරුලා තියෙනවද? 96ක් තියෙනවා. එහෙනම් මගේ පුතාලා මට කියන්නේ 96 බෙදන්න ඕනේ කියෙන්ද? 16. මේ කතාව තේරිච්ච විතර කතෝස්සක්. මේ දස්පාඩු ටික තේරිච්ච අතෝස්සක්. මේ දස්පාඩු ටික තේරිච්ච කට්ටිය. අපි බලමු තේරුම් නැති ඇයි තේරුම් නැති කියලා අපි යාළුවන් අහලා බලමු. තේරුම් නැති කොටේ ඉන්නවා 3යි ඉන්දුම අතෝස්ස නැහැ පාම ඉන්දුමට පාම කියලා නැතු ඇති මට දෙන්නේ. अवश्य दिन गाणी
संपूर्ण दवास मुल दिन मुखद मुलिमु दवास दास मिनसु दुला दवास दास आप मिनसु दास दवास ऐना मुल दिन बरण दास आया दास बी देखा मुल दिन बी देखा मुल दिन बी देखा मुल दिन बी देखा රෝමිලක්කම් තුනට වාරණ හම්බ වෙනවා මෙන්න මේ එකතු කරගත්තම මෙතෙන්ටයි 4 දැනටමත් ඔබලන් 4 3 7 7 2 9 9යි අවසාන එකට 1යි right බලන්න ලකුණු කීය 10යි කියලා ආයෙ මම පෙන්නන්න පටන් ගන්නම තැනක් තියෙනවා ලකුණු දෙකක් ඊගාර තුනක් ඊගාව අවස්ථාව දෙකට ලකුණු හතරක් එනවා 4යි ආපහු අන්තිම ලකුණු වෙනවා කීයද මුළු දින ගාන කියනවා 16 6 22 හැමෝටම පැහැදිලිද ළමයි उदाहरण ඒ කොටස ළමයි ළමයි කියනවා එයාට 10න් 8යි බී කොටස අපි හිතමු ළමයට 10න් 7යි එකතු දෙන්න 20න් 15යි මේ ලැබිච්ච ලකුණු ගන්න 5න් වැඩි කරා අපි දන්නවා මේක 10 6 ළමයි 5න් වැඩි කරොත් එනවා අපිට 100න් පංගුව 100න් 75 නේ 15 න් 75 75 20න් 18යි නම් 100න් 90යි හරි කොහමද හොඳටම තේරුණාද ඕසෙ मन पेपर पलमी पेपर कुदर पलमी पेपर तेरह ओम शक्ति मत पंती इन ओम वीडियो अनुकमें औषध के वीडियो अणकलनेणिया वीडियो अणकलने प्रशाणी वीडियो अणकलने हसीनी हसांजना वीडियो अणकलने दिदुली वीडियो अणकलने मोबिदु वीडियो अणकलने right very good video off karana darwane video off karamu yaha tama screen ka share karnawa hari hemo liya ganna alutma pituwak liyanna alutma pituwakata yanna hemoma alutma pituwaka ubima danna ganithya prashna patra pan ganithya prashna patra pan जनवरी मासे पलम सत्य प्रश्न पत्र अंक देख अंक देख अंक देखा फिर हम बेने मन तेमा मिनुम तेमा यार मित्र वापस ते मिनुम तेमा
ඉවර වෙච්ච ගමන් යටින් ගන්න ලස්සන ඉලක් නේද ලස්සන ඉලක් ගන්න මෙතන ඔගොල්ලෝ මාතෘකාව හදාගෙන තියෙන්නේ මාතෘකාව හදාගෙන තියෙන්නේ හරි අපිට අවධානය යොමු කරමු මේ පුතේ උඩින්ම දාන්න ඒ කොටස මේක කරන්න බෑ මේක වැඩි එහෙම කිසිම වෙලාවක හිතන්න එපා එක දන්න එක්ක මොකද ඕගොල්ලෝ ඕල් එක්සෑම් එකට යන්න ඕන වේගය තමයි මම මේ පෙන්නන්නේ බලන්න මම කියන දේ තේරෙනවද ඔය ළමයි ඕල් එක්සෑම් එක වෙද්දි හදා ගන්න ඕන වේගය තමයි පෙන්නන්නේ ඕගොල්ලෝ ලියා ගන්න බැරි වෙච්චකම අපුර ස්ක්‍රීන්ෂොට් එකක් ආවා හැදෙයිද රයිට් ඒකවට බලමු අපිත් එක්ක අලුත් සම්බන්ධච්ච දරුවෝ ඉන්නව කවුද යසිරු දිනත් කොහමද වේගය වැඩිද වට අල්ලගන්න පුළුවන්ද යසිරු අවුලක් නැහැ සර් Right, very good. Avinna, ape ape oshada kohomada oshada kohomada allagada karanne ne speed ekak karanne ne ne puluwana sir right hondaram therunada wala man kiyada ekuri me dakwa oh sir therna right nemai hari api wede karayyam thaw issarata hari kodasa prashnanke ekka prashnanke kiyana parimavasa yanna ogul mamme panel allana vidiyawa balanne ogul mamme screen ekak liyena hama rupayak mandenni aliyena hama akurakma liyanne මම highlight කරන හැමතැනම ඔයගොල්ලෝ highlight කරන්න. ඔයාලගේ මේසෙ උඩ ඔයගොල්ලෝ ගාව highlight pen එකක් තියෙනවා. මම මේ කරන හැමදේම ඔයගොල්ලොත් කරන්න. විභාගෙදි මොකද ඔබ විභාගෙදී කරන්න ඕන දේ තමයි මම මේ screen එකේ කරන්නේ. දැන් මට මෙච්චර smart board එකක තියාගෙන මම smart board එකේ යන්නේ නැතුව මේක කියාදෙන්න හේතුවක් නෙවෙයි. මොකද ඔබ ලියන විදිය තමයි ඔබ එහෙට යන්න ඕන. ඔබ බෑන අල්ලන්න ඕන විදිය, ඔබ ගාන දිහා බලන්න ඕන විදිය, ගාන පටන් ගන්න ඕන විදිය. ආ ගාන කොහෙන්ද කොතනින්ද එළියට ගන්නෙ? ගාන ලියන්නේ කොතනින්ද මේ හැමදේම ඔබ ඔළුවට දාගන්න අන්නේ වැඩේ ඔළුවට දාගන්න ඕන නිසා තමයි මම මේ මෙච්චර මහන්සි වෙලා ස්ක්‍රීන් එකේ ලියන්නේ බලවෙන් පැහැදිලිද මම කියන කතාව පැහැදිලිද මම මෙච්චර පණ දෙන්න කතා කරද්දි මෙච්චර ප්‍රාණයක් ඔබලන්ට හිතර දෙද්දියි කතා කරන්නේ නැතු වෙන්නේ හැමෝටම පැහැදිලිද ළමයි ඔව් සර් අපි ඉස්සරහම තව ටිකක් අහනවා මුලින්ම පරිමාව මෙතන 4යි මෙතන 6යි දිග පහළ අපි වන්දන්න යන්නේ මෙන්න මේ කර්ණපාදේ අපි දන්නවද දන්නේ නැහැ නමුත් හොයන්නුමනාවුත් අපිට නැහැ මොකද හේතුව අපිට මේ අපි දන්නවා මේ වගේ වස්තු වලට අපි කියන්නේ ඒකාකාර හරස්කඩක් සෙට් කර වස්තු ඔන්න ලියාගන්න පැත්තකින් ඒකාකාර හරස්කඩක් සෙට් වස්තු ඒකාකාර හරස්කඩක් සෙට් වස්තු ඉවෙනි අවස්ථාවක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග කෙලින් අතර තිබ්බොත් දුස්සයි ඒ කියන්නේ මේකයි මේ ඕනම වෙලාවක මේකේ හරස්කඩ මේකේ ත්‍රිකෝණයක් ඕනම වෙලාවක මෙයාගේ හරස්කඩ ත්‍රිකෝණයක් ඕනම වෙලාවක මෙයාගේ හරස්කඩ මොකද්ද ළමයි ත්‍රිකෝණයක් ඔච්චරයි හරස්කඩ ත්‍රිකෝණයක් නම් හරස්කඩ ත්‍රිකෝණයේ භාගය වැඩි කිරීම ආධාරක පාදයේ 4යි ලම්බ උස 6යි කියන හරස්කඩ වර්ගඵලය වැඩි කරනවා දිග වෙච්ච කියන්නේ පහරේ දිග කීයද මගේ දරුවනේ උත්තර දෙන්නේ නැහැ මොම දිග කීයද ඇයි පාන්නකෝ වගේ වෙන්නේ දිග කීයද 15යි එහෙනම් දෙකට දෙකේම එකයි හතරට දෙකේම දෙකයි දෙවරක් කයි කියේද 12යි එහෙනම් 12 වැඩි කරනවා කියේද 15යි 12 වැඩි කරනවා කියේද මගේ දරුවනේ කතා කරන්න 12 වැඩි කරනවා 15යි කීයද උත්තරය ආවේ 180 තාන පරිමාව ඝන සෙන්ටිමීටර 180 හරි කීයද ළමයි
उत्तरे अभी दशम मेडिकल दशम त्याग इलाने ಯಾವ ಸಿಎ ಮೆಡಿಕಲ್ ಅಪ್ಪಮ್ಮ 14 ದಾ ಸಾರಸಿಯ ಟೌ ಬಿಂದು ದಿಗಕ್ ದಾನೋ ಅನ್ನ ಉತ್ತರೆ ಘನ ಸೆಂಟಿಮೀಟರ್ ಘನ ಸೆಂಟಿಮೀಟರ್ ವ ಓ ಘನ ಸೆಂಟಿಮೀಟರ್ ಉತ್ತರೆ ಮಿಲಿಲೀಟರ್ ವಲ್ಟ ಸಮಾನ ಇತ್ತೋಡ 147 ಐ ಮೆತ್ರ ಬಿಂದು ದಿನ 4 ಇದ ಸಿಂಗಲಿಂಗ್ ಕಿರಾಣ 1 ಮಿಲಿಯನ 440000 ಮಿಲಿಲೀಟರ್ ಯಾವ ಲೀಟರ್ ಕರೆಂಟ್ ಅನ್ನ ಬಿಂದು ದಿನ ಕಪಾಣ 10 ಬೆದಲ್ಲ 1 4 4 0.5 ಲೀಟರ್ लीटर तीन एक सारसियामीटर मिलीलीटर दहा मिलीलीटर उत्तरे लीटर तेरीचा मम्मी की पता तेरी चरित्रा का दूसरा आंक वेंडर जब हम दोनों की आ गए ना राइट अरे अतः पहले दामू प्रश्न आंक तूने केवल अपे चलानी आइए मोड़े ඒකාකාර ශීඝ්‍රතාවයකින් ජලය ගලා එන නලයකින් ටැංකියක් සම්පූර්ණයෙන් පිරීමට මිනිත්තු 30ක් ගත වේ. මෙම ටැංකියේ ධාරිතාව ලීටර් 600ක් නම් ජලයෙන් නලයෙන් ජලය ගලායීමේ ශීඝ්‍රතාවය සෑහෙනයි. ශීඝ්‍රතාව වෙන සූත්‍රය තමයි පරිමාව බෙදීම කාර්ය. ඔය ළමයි දන්නවා ධාරිතාවය කියලා කියන්නේ මුළු පරිමාව. කිසියම් अवकाश संपूर्ण तेगड़ी मुड़पालिमा की लक्षण नमक दारिताव दारिताव लीटर हाई दारिताव हाई दाग लीटर हाई विधानी लीटर मेक मिनट एक මිනිත්තුවට ලීටර වලින් තමයි ගාන ගන්න යන්නේ. 600 30 බෙදුවම කීයද? 20යි. L M I N රිනේ. ඔන්න කියන විදිහ බලන්න මේක. මිනිත්තුවට ලීටර 20යි. හැමෝම සිංහල ලියා ගන්න මේ. කොච්චර දක්ෂයෙකුට කමන්න ලියා ගන්න. මිනිත්තුවට ලීටර 20යි. දැන් ඔයගලට පේනවද? ඔයාලමයිට පේනවද? मम्मी गाला क्रम मम्मी पैन आलन विधि मम्मी महंसन क्रम मम्मी गाला मुद्र पेन मगे अत्पुर महालूक असन महालूक किसी मन असन बला गला बला पेपर उत्तर विधि मंकी पेहदी अमृतम पेन मड़िए गला भूल गण विधि गड़ीकरण विधि सुन विधि अवंको धन्यवाद කටින් කතා කරන්නේ. ඔයාලා අපි කියලා දන්නේ ස්ක්‍රීන් එකේ නේ කටින් කතා කරන්නේ. හරි. දැන් මට උත්තර දෙන්න. මොකද කියන්නේ? මේ පේපර් වල ලියද්දි ඒ පේපර් වල ලියද්දි අමුතුම කලාවක් තියනවද නැද්ද? ඔව් සර් පැහැදිලිව පේනවා සර්. රයිට් හරි තමයි. මොකද කියන්නේ? ඔව් සර්. අනේ පන්තිය කීයෙන් කී දෙනාද කතා කරන්න කියලා. ඇයි දරුවෝ එහෙම කරන්නේ කක්කලා කතා කරන්න කට්ටිය? මොකද හිතන්නේ?
මේතර ඔබල දකින්න විශේෂ රිදම් එකක් ඔව් සර් ඔව් සර් ඔව් සර් යමු අපි ප්‍රශ්න අංක 4ට අතරේ ප්‍රශ්න කියවන්න මට තරණි කොහොමද කියවන්න පැයට කිලෝමීටර් 20ක සාමාන්‍ය වේගයකින් ගමන් කරන යතුරුපැදිකරුවෙක් මිනිත්තු 20කදී ගමන් කරන දුර සොයන්න මේක යනවා පැය එකට කිලෝමීටර් 20ක් එනවා මම මේ ගාන එහා ගන්න විදිහ එහෙනම් අපෙන් අහන්නේ මිනිත්තු 20කදී වෙලමයි දන්නවා පැය එකක් කියන්නේ මිනිත්තු කීයද මිනිත්තු 60ක් මෙයා මිනිත්තු 60කට යන්නේ කිලෝමීටර් කීයද 20ක් කිලෝමීටර් 20යි අපෙන් අහන්නේ මිනිත්තු කීයද මිනිත්තු 20කදී ගමන් කරන දුර. දේශි ක්‍රමයක් තියෙනවා මොකක්ද? මිනිත්තු 60කටම කිලෝමීටර් 20යි නම් මිනිත්තු 1ක් බලන්න මොකද කරන්නේ? 20 බෙදනවා කියෙන්ද 60. 20 බෙදනවා කියෙන්ද 60. ආයෙ වැඩි කරනවා කියෙන්ද 20. ඇයි? 20 60න් බෙදුව ගමන් 20 60න් බෙදුව ගමන් මේ අපිට හම්බෙලා තියෙන මොකක්ද? මිනිත්තු 1කදී කියන්නේ මිනිත්තු 1කදී ගමන් කරන දුර. නමුත් මට ඕනේ මිනිත්තු 20කදී නිසා මම මොකද්ද කරන්නේ මේක වැඩි කරනවා කියෙන්ද කියන්නේ වැඩි කරනවා කියෙන්ද 20 මගේ හයිලයිට් සිස්ටම් එක වලට පේනවා ගන්න පැහැදිලි කරන්න මම පාවිච්චි කරන ක්‍රමය ඔයගොල්ලන්ට පේනවද ළමයි ඔව් සර් හොඳට පේනවනේ හයිලයිට් කරන තරකාණුකල බව පේනවද ඔයගොල්ලන්ට ඔව් සර් එතකොට මිනිත්තු 1කදී 20 බෙදීම 60 නම් මිනිත්තු 20කදී ගමන් කරන දුර බලන්න 20 60 බෙදලා ආයෙ වැඩි කරනවා කියෙන්ද 20 හැමෝටම පැහැදිලිද? ඔව් සර්. මේ ගමන් කරන ලේසිකට බලන්න මම කපන විදිය. මේ 20ට 20 ඒවා 1යි 60ට 20 ඒවා 3යි. ආයෙ කියනවා 20ට 20 ඒවා 1යි 60ට 20 ඒවා 3යි. 20 3ෙන් බෙදෙනවා. 20 3ෙන් බෙදුවොත් උත්තරේ කීයද? 20ට 3 ඒවා 6යි 6.2යි 2යි. ආවද මේ උත්තරේ? 6.2යි 2යි නේද මිලවයි? ඔව් සර්. 6.6යි 6යි. उत्तरे හය කුයි තවිතුරු දෙක. තුලාදී තුනෙන් දෙක. හය තුනෙන් දෙක. කොහමතර දැනුමට? අවශ්‍ය නම් විතරක් ලියා ගන්න හරිද? 20 තුනෙන් බෙදනවා කියන එක අපිට 20 තුනෙන් බෙදුවාම එන්නේ 6. දැන් 20 තුනේම 6යි. ඉතුරුයි දෙකක්. ඉතුරු වෙච්ච දෙක 6න් දෙකක්. පාඩම 7 වසර මිශ්‍ර භාග. මතකයි නේද? අමතකුණාද? මට ඉඳ බා කරන්නේ. මතකයි නේද? ඔව් සර්. ඔව්. අපි යමු ප්‍රශ්න අංක 5ට. යගන්න බැරිලා වික්නෝන ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. යගන්න බැරිච්ච කෙනෙක්ගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගමු. සර්. සයි. ඖෂධ අහම ඖෂධ. සර් අතන 6.66 කියන එක අපිට 6.6 විතරක් ගන්න බැරි ඇයි සර්? ඔව් පුළුවන් ඖෂධ. එහෙනම් මෙහෙම කරන්න ඕනේ 6.6යි අපි සාමාවර්ත ඩොට් එක තියන්න. ඒ කියන්නේ ඉලක්කම දිගින් දිගටම ගමන් කරනවා කියලා පෙන්නන්න. නමුත් පුතා 6.6 විතරක් ලිව්වොත් විභාගයේ සම්පූර්ණ ප්‍රමාණය හම්බ වෙනවා බලන්න එපා. පැහැදිලි නේද පුතේ? හරි දෝෂද? හරි සර්. හරි. අපි යමු. හරි ප්‍රශ්න අංක 5 ඉන්නේ අහන්න ප්‍රශ්න දෙනවා. සර් මට දෙවැනි ගාන චුට්ටක් පෙන්වනවද සර් ස්ක්‍රීන්ෂොට් එකක් කරන්න? හරි. එන්න දිනවා. Thank you sir. අපි ඉදිරියට ගමන් කරමු. චුට්ටක් අසනීපකින් ඒ නිසා අද සැරසැරි පොඩ්ඩක් ඇස්ස වගේ නම් ගණන් ගන්න එපා ඔයගොල්ලෝ රයිට් අපිට මෙන්න මෙතන තියෙනවා 20යි ms ශ්‍රේණියක් කියලා අදාළ දැන් එන්න ඕනේ 20යි ms ශ්‍රේණියක් ඒ පුංචි මුද්‍රණ දෝෂ නිසා අපිට ගණන් හදා ගන්න බැරුව ගියා කියලා හිතනවා නම් කියුට් එකකින් ඩග්ගල් ගණන් හදන්න කියුට් එකේ ඔයගලන්ට නැත්ත ලකුණු අඩු වෙනවනේ හරණයනේ කියුට් එකට ගිහිල්ලා ලකුණු දැන් එක සමහරුන්ට නම් තේරෙන්න නැති ඔතන ss අපුර එන්න ඕනේ කියලා අමුතු ඔබ අදා ගන්න බැරුව ගිය කෙනෙක් ඉන්නවා නම් මේ මුද්‍රණ දෝෂය නිසා නම් හැදුවේ නැත්තේ හදන්න පොඩි වෙලාවක් දෙන්න මේ ගන්න තලිය හදන්න පුළුවන් ඉච්චා දොස්ස පෙස්සෙන් එ
ත්‍රිකුට් දරුවනේ සමහර මඩ උත්තර එනවා chat එකට නියමයි සුපිරි ළමයි සුපිරි ගොඩක් අය මඩ එනවා chat එකට උත්තර very good තව දෙන්න ඉවරලා තියෙන්නේ බලමු ඉවර වෙච්ච ගමන් අත උස්සන්න මේකෙන් කියවන තප්පරයට මීටර 20 පැර කිලෝමීටර වලට දාන්න කියලා කියන්නේ තප්පරයට මීටර 20 මේකෙන් කියවන්නේ මේ කියන්නේ මේකේ සමානයි දුර බෙදීම කාලයනේ මේකේ සමානයි දුර බෙදීම කාලය එතකොට කාලයේ තප්පර 1ට මෙයා දුර යනවා කිලෝමීටර 20ක් සෝරි මීටර 20ක් ඉස්සෙල්ලාම මේ මීටර එක්කිනාව එක තප්පරයකට මෙච්චරක් යනවා නම් තප්පරයකට මෙච්චර දුරක් යනවා තප්පරය කියන්නේ ms තප්පරය කියන්නේ මීටර 20යි ඒක මේක 60න් වැඩි කළොත් මිනිත්තුකදී ගමන් කරන දුර හම්බ වෙනවා ආයෙත් 60න් වැඩි කළොත් පැයකදී ගමන් කරන දුර හම්බ වෙනවා පොඩි පැහැදිලි කිරීමක් තවදුරටත් කරන්න 60න් වැඩි කරන්නේ මිනිත්තුකදී ගමන් කරන දුරෝයයි ආයෙත් 60න් වැඩි කරන්නේ පැයකදී ගමන් කරන දුරෝයයි නමුත් මේ තියෙන උත්තරේ තියෙන්නේ මීටර වල නමුත් මීටර ව කිලෝමීටර කරන්න ඕන නම් මොකද කරන්න ඕන මීටර ව කිලෝමීටර කරන්න ඕන නම් මොකද කරන්න ඕන කිලෝමීටර කරන්න ඕන නම් 10 ඉඳන් ගන්න අපාරක්ම කියනවා මීටර ව කිලෝමීටර කරන්න ඕන නම් කියන දේ ගන්න ඕනේ 10 මගේ පැහැදිලි කිරීම හොඳටම තේරුණාද ළමයිට කටින් උත්තර දෙන්න මට ඔව් තප්පරයට මීටර 20යි නම් මීටර උත්තරේ වැඩි කරනවා 60 ඒතර මිනිත්තු ගණන් ගමන් කරන දුර ආපෝ මීටර ගන්න වැඩි කරනවා 60 ඉන්ටයිකදී ගමන් කරන දුර ආපෝ බෙදනවා 10 10 බෙදන්නේ කිලෝමීටර කරන්න ඕන නිසා එහෙනම් තප්පරයට මීටර පැයට කිලෝමීටර වෙලා ඉවරයි උඩ පැයක් වෙනකම් 60 වැඩි කිරීම 60 වැඩි කළා මීටර ව කිලෝමීටර ගන්න අපි බෙදුවා කීයද 10 කපල බලමු බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි ආස්සාවේ දැ දෙවරක් හය 12යි දුරස්වරක් හය 72යි එහෙනම් වේගය kmh ඍණයක මොනවද kmh ඍණයක කියන්නේ පැයට කිලෝමීටර තේරුණා නම් විතර අතුස්සන්න තනියම හදාගන්න බැරුව ගියට කමක් නැහැ තේරුණා නම් අතුස්සන්න සර් මට ඒක අපෝ කියා දෙනවද හා බබා කියද නමුත් මම ලේසි ගානක් මේක මම උදේ කියා දුන්නා කියලා මට හිතෙනවා එහෙම නේද තමයි මොකද කියන්නේ මම කියා දීපු ක්‍රමයේ ලක්ෂණද නැද්ද අස්සනයි සර් අනිවාර්යෙන්ම බොම් බැහැදිරු කිව්වම mm ශ්‍රේණියක කියන්නේ තප්පරයට මීටර වේගය වෙන සූත්‍රය තමයි වේගය සමාන දුර බෙදීම කාලය අපිට දුර දීලා තියෙන්නේ මේ තේ මේවාද තප්පරයට මීටර කියන්නේ එක මීටරේ එක තප්පරයකට යන්නේ මීටර 20යි පේනවද එක තප්පරයකට මීටර 20යි අපි තප්පර එකට මම හයිලයිට් කරනවා බලන්න පොළපාටින් හයිලයිට් කරන්න එක තප්පරයකට මීටර 20යි තප්පරයකදී ගමන් කරන දුර 20යි නා මේක 60 න් වැඩි කරන්න ඕන ආයෙත් 60 න් වැඩි කරන්න ඕන වැඩි කරපු ගමන් එනවා අපිට පැයකදී ගමන් කරන දුර මීටර වල ඒ මීටර වල කිලෝමීටර කරන්න ඕන නිසා ආයෙ බෙදෙනවා 10 ඊට පස්සේ බෝල 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 කපල දාලා ගත්තාම ඉතුරු වෙන්නේ දෙවරක් 6 12යි දොළොස්වරක් 72යි සුපිරියට තේරුණාද ළමයි ඔව් ඒ වගේ උදාහරණ හම්බුනාම තමුන්ට එකපාරින් තනියෙන් හදාගන්න බැරුව ගියා නම් මම හැම ළමයෙකුටම කියලා දෙනවා ගෙදර නෝටිස් බෝඩ් එක හදාගන්න කියලා. ඒක සඳහා ඕගොල්ලෝ පාවිච්චි කරන හાર્ඩ්වෙයාර් එකේ තියෙන ජිෆෝම් බෝඩ් කියලා જાතියක් තියෙනවා. ජිෆෝම් බෝඩ් හැමෝම දන්නවා. අඩි 4යි 4 වගේ අඩි 3යි 3 වගේ මේ බෝඩ් තියෙනවා. අන්නේ බෝඩ් එකක් ගෙනල්ලා ගෙදර පිටියේ කලෝගා. පුළුවන් නම් බෝඩ් දෙකක් කර අර බෝඩ් දෙකම ගෙනල්ලා අලෝගා. මේ ඉගෙන ගන්න තමුන්ට හදාගන්න අමාරු ගානක් දැක්කම ගන්න A4 කොලයකින් 4න් එකක්. ඔන්න ඔහොම. අරගෙන මේක කැල්ලක් හදා. හදලා නෝටිස් බෝඩ් එකට තියලා පින් කරා. ඒත් නෝටිස් බෝඩ් එක අලුතෝ තියෙන. ඉතින් නිතර නිතර දකින්නකොට අපේ මතකෙට යනවා. ඒ ලොකු ගානක් නම් මාක් ෂීට් වලින් භාගයක් ගන්න. ඉතින් මම කපලා ගන්න. අරන් මේක කියලියයි. පැහැදිලි නේද? තමෝටම තේරුණාද? කියපු දේ ඇහුණාද? ඔව් සර්. හරි. ඔව් සර්. ගන්න රතු පාට පෑන යන්න ටියුට් එකට. රතු පාට පෑන ගන්න යන්න ටියුට් එකට. රතු පෑන ගත්පාකට ගියා ටියුට් එකට. මේකේ පරිමාව අඩුම ගානේ වර්ගඵලයේ 12 කියලා අරන් තියෙනකොට එකක් හම්බ වෙනවා අවසාන උත්තරණත් එක්ක ලකුණු දෙකක් හම්බ වෙනවා
ඔබේ අවසන් උත්තරේ වැරදුනක් අඩුම ගානේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයාගෙනා තිබ්බොත් ඒත් ලකුණු දෙක ලකුණු එකක් හම්බ වෙනවා මේ ගානේ ඔබ අවම වශයෙන් මේකේ පරිමාව ලීටර වලින් හොයාගන්න කියද්දි මොනවද කමේකට ඔබ මේ මිලිලීටර උත්තරේවත් හොයන් තිබ්බා මේ ඝන සෙන්ටිමීටර උත්තරේ හරි හොයන් තිබ්බා එකක් හම්බ වෙනවා අවසන් උත්තරේ එකක් හම්බ වෙනවා ලකුණු දෙක ප්‍රශ්නාංක තුනේ ශීඝ්‍රතාවය හොයන්න ඕනේ 630 බෙදලා තිබ්බට එකයි උත්තරේට එක ලකුණු දෙකයි පැඩි කිලෝමීටර 20යි එහෙනම් අපි බැලුවොත් කෙනෙම් උත්තරේ තමයි ලකුණු හම්බෙන්නේ ලකුණු දෙකයි අව අනිවාර්යයෙන් ඒ උත්තරේ තියෙන්න ඕනේ ඊගාවට අවසානයේ 72 සුළු කිරීමකට එක උත්තරේ දක්වා ලකුණු දෙකක් හම්බෙනවා ලකුණු දෙකක් හම්බෙනවා හරි යමු ආපහු ලියන පොතට ටියුට් එකේ යමු ලියන පොතේ උගින්ම දාන්න B කොටස ඔබ හීනෙන්වත් හිතන්න එපා රයිට් දැන් ඉඳ ගේන විදිහ තමයි හීනෙන් හිතන්න පුළුවන් වෙන්නේ රයිට් හීනෙන්වත් හිතන්න එපා වේගෙ වැඩි කියලා වේගෙ වැඩි කියලා හිතපු ගමන් ඔබ පරාදයි හරි රයිට් ප්‍රශ්නාංක එකට අපි යමු B කොටස ප්‍රශ්නාංක 1 සමතලා බිමක මීටර 150ක පරතරයක් සිටනසේ එහා B නම් සිසුන් දෙදෙනෙක් ආසේ නොචලී තිබෙන සරුංගලයක් කේලස දක්වයි. දෙන්නෙක් ඉන්නවා ළමයි දෙන්නේ. එකෙක් ඉන්නවා ඒ අවස්ථාවේ අනිත් ළමයා ඉන්නවා B ස්ථානයේ. එතනින් දැන් ටිකක් ඉස්සරහින් ඈතින් ආහසේ නොචලන ස්ථානයේ මේ සරුංගලෙ හෙල්ලෙන්නේවත් නැහැලු. දැන් එන හිටිපිඩියක් එන්න ජහසෙ තියෙන්නේ. කමක් නෑ අපි හිතා ගමු එහෙම. කේ නැවති ස්ථානයේ තියෙන සරුංගලෙ මේගොල්ලෝ බලනවා. ඒ නැවති ළමයා සරුංගලෙ ගියා මෙන්න මේ වගේ ආරෝහණ කෝණයකින් බලන්න. මෙන්න මේ වගේ ආරෝහණ කෝණයකින් शिष्य ये तो दरुद्र रूप पे लगुन करा है ये दरुद्र उनके रूप पे लगुन कला ना ओपर लगुन पस्सी अभी दाम दे अपन लगुन दाम दिया नहीं पा हम तो बस हमों में ये न पते मैं बोर्ड देके कर पेटे कल लगी है मगे मैं स्क्रीन के थी ना आपको आप नया रूप पे पते थे हैं जो इका उधर से को पंती डाबूगा मगे फलेरी राज ඒත් මම මාසික විතර සැරයක් ඒ වගේ පොත් බලනවා ඔයගලන්ගේ ඔන්ලයින් විතරක් වුණා කියන්නේ මම පොත් බලනවා මේ ළමයි දෙන්නේ 150ක පරතරයක මීටර 150ක පරතරයක සෙන්ටිමීටරකින් සෙන්ටිමීටර ගියක් නේද දැක්කන ආකාරයේ පරිමාණ රූපයක් නිර්මාණය කිරීම සඳහා ඇතුළත් ඒ කි පරිමාණ දෙකසය යස් අපි ලියමු රෝමිනත්තම් 2 AB දුර අහන්නේ सेंटीमीटर एक ही सेंटीमीटर त्याग मीटर त्याग ये ना किसी अपनाक मीटर किसी अपनाक संधा अवश्य प्रमाण यहाँ ढूंढने को दिया किसी अपनाक बिजनेस होगी ये भी किसी अपनाक ये भी तो कहाँ सेंटीमीटर की है ना वही होनी या नहीं होगी एक तो सेंटीमीटर की मीटर त्याग पिन्ना ना मीटर किसी अपनाक दूरा पिन में मचा था किसी ये थोड़ा सेंटीमीटर पहाड़ी होल ये तो दरुद्र वाले टाइम हो परिमाण रूप या अधीन जल अधिमाप परिमाण रूप या अधीन जल कि अधीन सुधारा में दरों ने परिमाण रूप है तमारे यहाँ भी विदेश में रहे हैं सरदार तमा ये बुक को मिली यस अभी हम गाना मुली में अभी को दुआ तरह रहेगा ना हम आदि ना अभी को दिन सेंटीमीटर पाँच है ऐंडा ऐंडा अगर हम यहाँ के लिए ना पाँच सीएम सेंटीमीटर पाँच सा पाँच सीएम ये लक्ष्य दिया ना मितने बी लक्ष्य बॉटम मेरे को
ප්‍රශ්න මේ පැත්තට ඕන නම් තව ටිකක් මේක දික් කරලා කඩිනේක පුළුවන් ඉස්සලවා කොණමානේ මෙන්න මෙතෙන්ද තියෙන්නේ කියලා මම අංශක 30ක් වෙනගෙන අංශක 30ක් මාක් කළා අදිනවා රේඛාව ඉෂ්පා රේඛාව පන්දු අංශක 30 වෙනවා අංශක 30 වෙනවා සපදෙන්න අංශක 30 සමහර පැහැදිලි දරුවනේ කතා කරන්න මාත් උත්සාහනේ. ඔව් සර්. ඔව්. එනවා කියනම් තිස්ථානේ තියෙන සරුංගය. සරුංගය කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවා කියන්නේ නොසැලී. නොසැලී කියලා සරුංගය. මෙතන අංශක 30යි. මෙතන අංශක 45යි. शाक्यपारमी सास දිරුම් එක්මේ මඩවල තිෂාන් ඖෂධ නාවෝද්‍ය ඖෂධ උමේෂාන් අමාෂා චරණිය මන්දා හරණි ඊට පස්සේ තිමේෂා සම්දීප් විහඟ ලසඳු දිරුනි යෝමි යසිරු හංසනා ඔමික සවිඳු තරුණතු සයුනි ප්‍රශානි ඉන්දුම යන දරූප කනිෂ්ක නිල්කි ජිලාල් ඉසර ආකාශ සුපුන් ආකාශ ඇදරණේ තාම උසරණේ සුපුන් අත උසරණේ දෙවුණ චවක්ක තාම ඇදරණේ මොවිතු ඇදරණේ තාම තින්නි ඇදරණේ දැන් අපිස්සුවා දෙවුණ ඇතියි නතා ओके तो रूपे अणु सरुंगल समुद्री उस प्रमाण से अड़कोदर मरीन अभी अर अड़कोदर मरीन पहाड़ दुसती मैं मेन पे कटार उत्तर की परिमाण रूपेण उसे हयदशम की ආයතන පහක් කවල් මිච් අනිත් එක කියන්නේ සමුට අපුත්‍රේ බලතු කියන්නේ ආයතන පහයි මේකට ආවේ ආයතන කීයද විදිහෙන්ද ආයතන පහයි සර් ආයතන හතයි අනිත් අය ආයතන පහයි සර් ආයතන පහයි ආසන වශයෙන් ආයතන හය ආයතන පහ ආයතන හතයි යන උත්තර කියන ලකුණු හම්බෙනවා සැබෑ උස බලන්න ඕන නම් සමුට අපුත්‍රේ වැඩි කරන්න තියෙන ආයතන මහත අපි 30 වැඩි කරනවා කියලා හිතාගමු. ඒ වගේ වෙලාවට දශම නැහැ කියලා හිතාගෙන වැඩි කරන්න. මේ බිඳුව මෙතෙන්ට දාන්න. දැන් දශම නැහැ කියලා හිතාගෙන මේක වැඩි කරන්න. තුන්වරක්ද 21 කියන එක දානවා දෙකක් ඉතුරුයි. තුන්වරක් 6 18යි 18යි 2යි 20යි කියලා හිතාගෙන සුළු කිරීම තුළ දශම ස්ථාන එකයි නම් උත්තරේ දශම ස්ථාන කීයද එකයි. අවසාන උත්තරේ කීයද? 201යි. සැබෑ උස මීටර කීයක් නාද ළමයි? 201ක්. හැදුවේ දැන් මොකටද?
आसान उत्तर है कहलो दिन को देसी है कहना हाय दशम पाग दत्त है इधर अगर ना सूत्र है कि हाय दशम पाग दत्त लगी था है हाय दशम पाग ये मरी क्लाम की था है एक ऐसी अनुपाय से ऐसी अनुपाय अन्य वाले उत्तर है कि हम अपने ये उत्तर है लेकिन वो दक्षिण मांबे हैं इमारत समुद्र के सदैव उसे चाहे अरे ठार परिमाण उसे हुआ रोमिलक कम पहेज दवा हने सदैव उसे रोमिलक कम पहेज या पिंगान हने सदैव उसे रोमिलक कम पहेज या पिंगान हम उसे दे सदैव उसे क्या दिक्कत हो रही उसे सदैव उसे अपुन दाग हम यानी ट्यूटर के नहीं हम ट्यूटर के लिए रतुपाड़ पहना रखे ना बलान मुनि म ओगलो रूप से धान तुलो में दफ्तर निवेदन दियो माफ कराना तो अपनों देखा देनो यानि अभी तक कोई दे ट्यूब टेकर दे अभी तक कोई दिन नहीं हमों में किया नहीं ट्यूब टेकर दे दिगा वटर आ इतने सेवे उस सॉरी परिमाण रूप में एबी इतने गर्नों ने दिगा वाला कर लपुं देखा रूप से धाने पाई परिमाण उससे वो एक काई अवसान के एक काई पर लखनऊ धाय गाने बिजनेस की याद की रचा रही उससे ओ धाय किस के बने बिते ने दान ना धाय किस के दान ना वो लोग किसी में लाख लखनऊ में मामा किए नहीं थे डरे नहीं मैंने कमोड़ लखनऊ दान ने पा यह नो बरन आयत पारा एक और से धाय की ये दर बी कोड से धाय की ये दर उड़े उत्तरे अब क्या दीप देवाल पीड़िबांधव उधर तेरे आते हैं और पहले तेरे चाहिए कॉपी पर अंडे से लम्बड़ किया है प्रश्नपत्रां का देखा दाखवा क्या दीप उधर तेरे क्या दोस्ता क्या दीप उधर में तेरे चुकाते बालम पाठ तेरे लाने तेरे क्या अब जाने की नोने पंती है अब उससे नेते लम्बाई दिन ना क्या ना ही कभी कभी हमें तामा दूसरा नहीं थे इलावा में पति सुपर वेरी गुड सेमेटर उधर तेल ला दिया लो हैर अत पहला दान क्या ना अलूट में पिचू होगा टर हमों में हम अलूट में पिचू होगा टर किन लिया नहीं क्या लिखते प्रश्नपत्र पांती है जनवरी मास से पलम सत्य है प्रश्नपत्र आंको तुल अलूट में पिचू ආමිතිය තේමාවට මේ ඔක්කොම ටික ලියලුනේ පස්සේ තමයි මෙහෙම ඉලක්ක ගන්නෙ. දිමලියන්නෝගේ ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි මාසයේ පළමු සතියේ ප්‍රශ්න පත්‍ර අංක 3. ඒක ඔක්කොම ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ළමයාගෙන් ලියවෙන්න ඕනේ. ආමිතිය තේමාව කියන වචන. මේ වචන හතරම ලියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඊට පහළින් ළමයා ලියනවා ඒ කොටස. ළමයා ලියනවා ඒ කොටස කියලා. एक और से प्रश्नांक के काफी जंगल लिए ना पड़े वो केंद्र उड़ते पीओक्यू कौन आगे से पीओक्यू है ना पर विश्व में उड़ते आने का नहीं हो अपने आप ही पार्ट को दान पीक्यू यदि ये ना ओ केंद्र इतने एक समुराद दाग है हमारे लामे की मदद से आगर में कि पुंछ दत्ता डुपार वस्त्र एक पंड दाग है ना मैंने मेह पादे का मेह पादे ने मेह पादे समा इडियाली तुरंत दाग है उपर में इडियाली दान ने बेरोगी निशाना में गान हाथा ने बेरोगी अगर ड्यूटी में गान हाथा लेने मगनालिया दिल ये पूछे मुद्रण दोषी निशाना उपर गान हाथा करने बेरोगी उपर देंगा हाथा पुरी वेलावक दिल उपर इंग्लैंड ने पीओक्यू पीओक्यू कौन පාගන බුලොගෙච් කට්ටිය අතෝස්සයි. කුමක් හෝ උත්තරයක් ගන්න බුලොගෙච් අතෝස්සයි. අමුන්ට කුමක් හෝ උත්තරයක් ගන්න බුලොගෙච් ළමයි ඉන්නවා අතෝස්සයි.
ඔන් පැහැදිලි PO Q කෝණය මේක සමද්විපාද උටි කෝණික ත්‍රිකෝණය මෙතන 90 දා ගන්න ඕනේ එයානෝ මෙතන ඉන්නේ 45යි මෙතන 45යි එහෙනම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් PO Q කෝණය 45යි ඔබද එහෙම කියන්න හේතුව අර මෙන්න මේ පාදයේ සමානයි නා කේන්ද්‍රයේ සිට ජාය මධ්‍ය ලක්ෂණ අතර රේඛාව ලම්බකයි ලම්බකයි කියලා ගන්න දෙන්න ඕනේ නැහැ ඒක ලෝ හැන් අත පහල ගන්න අංශක 90 යන POQ කෝණය අංශක 45 මේ සමා වෙන්න POQ කෝණය 45 වදිකක් 90 මේ උත්තරය අපේ මම කටින් උත්තර දෙන්න ආව නේද මේ උත්තරේ අවශ්‍යයි ඒ කෝණය අගියසේ ඔකම මුලින් දන්නවා ත්‍රිකෝණය කරා මේ ත්‍රිකෝණය මේ පාදයේ පික් කරලා මේ පැත්තට සමාන්තර රේඛාවක් ඇන්දොත් මෙයා දෙකයි ඒ නම් කොහොමත් මෙයා මොකද දෙකයි ඒම තමයි සමාන්තර වැන්දොත් මෙයා 48යි නම් ඔයාලා හොඳටම දන්නවා මෙයා 48යි මොකද ඒ වඩා අපි කියන්නේ මොන කෝණ කියලාද අනුරූප කෝණ ෂඩේ කෝණ ඊගාවට මෙතන ඉන්නේ ඒ අකුර එහෙනම් අපිට දාන්න පුළුවන් මෙන්න මේ රේඛාවක් මත පිටි කෝණවලට තු අංශක කීයද 180යි කියන පද නෙමෙයි ඒට ඒට දෙකයි එකතු වුනම 3යි ධන 48 180යි කියලා ලියන්න පුළුවන් මෙයා මෙහෙට යනවා 3i සමාන 180 මෙන් අඩු කරනවා 48 180 මෙන් 48 අඩු කරපුවාම කීයදන්නේ 136 136යි නේද ඔව් සර් දෙවන් තමයි අපි බෙදනවා 3 3ට 3 කපනවා ඒ සමානයි කීයද චලනේ ආවේ ඒ සමානයි 44යි සර් 44යි හරියටම හරි ඒ කෝණය අංශ 44ක් කියලා කියනවා දැන් ළමයිගුට යම් ගැටුවක් තියෙනවා නම් එයාට පුළුවන් ටග් ගාලා දැන් දරුවෙකුට මොනවා හරි ගැටුවක් තියෙනවා නම් එයාට පුළුවන් ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඉතාම සාර්ථක මට්ටමක ඉන්නේ දරුවනේ යමු අපි ප්‍රශ්නාංක 3ට ප්‍රශ්නාංක 3 කියනවා BQ RS චතුරස්‍රයේ DH BH D BR C තර් DH ආගේ D ක ආගේ BR C ඇසුරෙන් දක්වන්න අවසර දෙන්න මට හැදිරෝ මේකේ පේනවා මේ පාදයේ සමාන්තරයි. උතර බලන්න. මේ රේඛා දෙක සමාන්තරයි. එතකොට මෙතන මේ ඔබට පේනවා C අකුරක් තියෙනවා මෙතන B අකුරක් තියෙනවා. දැන් අදාගෙන සමචතුරස්‍රය නෙවෙයි සමාන්තරස්‍රය කියන්නේ. මේකේ මිස්ටේක් එකක් අතන සමාන්තරස්‍රය. මෙතන ඉරිකැලේ දෙකක් තියෙනවා නම් ඔය ළමයි දැනගන්න ඕනේ. මේ පැත්තට ඉරිකැලයි එන්නේ. ඒ කියන්නේ සමාන්තරස්‍රය කියලා ගන්න මේ වචනේ ඉන්දියා තරෝ. මෙයා D කෝණ D කෝණ D කෝණ යන්නේ B හා C ඇසුරෙන් දක්වන්න දෙනවා. හරි ලේසි. හරි D කෝණ යන්නේ ಇಲ್ಲ. ඔකෙත් මේ B කෝණ එන්න ඕනේ මේ ඇතුළට. හදා ගන්න. මුලින් ස්ටික් කීප් එකක් තිබ ගන්නත් එක්ක B කෝණ ඇතුළට යන්න. හොඳට මතක තියාගන්න. එතකොට මෙතන යම්කිසි කෝණයක් තිබ්බොත් උදාහරණයක් ගන්න. මම මෙතන කෝණ හිතන්නවා x කියලා. ඔයා දන්නවා x ධන B සීට සමානයි. x ධන b කියන එක c ට සමානයි. එහෙනම් x කෝණය විතරක් මට හොයන්න ඕන නම් c ඍණ b බවට පත් වෙනව නේද? මම හොඳට කියා දෙනවා මට හොඳට දැනෙනවා ඔබට හොඳට දැනෙනවද කියන එක තමයි මට අවශ්‍ය වෙන්නේ තේරුම් ගන්න. ඒතර මම මේ ඩොට් එකේ තියපු තන x කියලා හිතුවොත් x එකයි බලන්න b එකයි එකතු කළොත් ඒක c ට සමාන වෙන්න ඕනේ නේද? ඔව්. එහෙනම් x කෝණය විතරක් මට බලන්න ඕන නම් මම මේ b කියන අගේ මේ පැත්තට ගෙනිච්චොත් මොකද වෙන්නේ යා ඍණ b වෙනවනේ එතකොට ඔය ළමයි මුද්දටම දන්නවා සම්මුඛ කෝණ සමානයි කාගෙද සමාන්තරාශ්‍රය එහෙනම් x කෝණය කියන එක d කෝණ සමානයි b සමානයි c ඍණ b ආයෙ පාරක් කියනවා d සමානයි c ඍණ b කොහෙන්ද නා ගොඩක් ළමයි මේ ගන්න වැරදියක් කියන්නේ ආයෙ කියනවාම x කියන මම මේ ඩොට් එකේ තියපු කෝණය සමාන වෙනවා කාඩ x එකයි b එකයි සමාන වෙනවා c ට
එන x තනිකරන්න නම් x උක්ත කරන්න නම් ධන b අනිත් පැත්තට ගියාම ඍණ b වෙනවා. එතකොට x කියන එක හැදෙන්නේ c ඍණ b නම් සමාන්තර ආශ්‍රිත සම්මුඛ කෝණ සමානයි නම් අපිට d සමානයි c ඍණ b කියලා ලියන්න පුළුවන්ද බැරිද? තේරිච්ච විතරක් අතුස්සන් තේරිච්ච මට කටින් උත්තර දෙන්න තේරුණාද ළමයි? තේරුණා සර්. යමු ප්‍රශ්න අංක 4ට. රයිට් යමු ළමයිට ලියා ගන්න බැරුවෙත් අනිවාර්යෙන් මේ ගන්න ස්ක්‍රීන්ෂොට් එකක් හැමෝම දාගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පුළුවන් නම් මාරු. x යගේ ශ්‍රේණිය. මේක නැති කජ්ජක් නෑ මාරු මේ c. මේ පාදයේ සමානයි. මෙයා x. මෙයා 40යි මෙයාත් 40යි. සම ද්විපාද. එහෙනම් ඔයගොල්ලෝ කොහොමද ගන්න x හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි 180 න් අඩු කරනවා 40යි 40යි. කෙලින්ම දාමු 180 න් අඩු කරනවා 80. 180 න් 80ක් අඩු කරපු දා උත්තරේ කීයද 100යි. x සමානයි කීයද දරෝඩේ? සමානයි කීයද? 100යි. 100යි. යමු අපි ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5 අපි කියනවා ABCD ඍජුකෝණාශ්‍රයකි. මෙහිදී හඳුනාගත්තේ අංග සම ත්‍රිකෝණ යුගල දෙකක් කියයි. ඍජුකෝණාශ්‍රයක් නම් ඍජුකෝණාශ්‍රයේ විකර්ණ එකිනෙක සමච්ඡේදන වෙලා නම් තියෙන්නේ මොනවද ඔය කතා? මේක ඇතුළේ ඉන්න ඔක්කොම ටික අංග සමයි. හැමෝම අංග සමයි. යුගල දෙකක් කියන්නේ කියන නිසා මේ ත්‍රිකෝණයේ අංග සමයි. ඔයගනම එකක් A O B කියන වටේ AOB ත්‍රිකෝණය අංග සමයි කාටද? BOC ට. BOC ත්‍රිකෝණයට. තව එකක් මට කියන්න මෙන්න මේ හරියටම දෙන්න කියන්නේ. කට්ටිව කියමු. AOB ත්‍රිකෝණය අංග සමයි BOC ත්‍රිකෝණයට. පහ තව දෙන්නෙක් ඉන්නවා. මෙන්න මේ සම්පූර්ණ ත්‍රිකෝණය මේ ත්‍රිකෝණයට අංග සමයි. කියන එක. ABD ත්‍රිකෝණයේ අංග සමයි CBD ත්‍රිකෝණයට. හැමෝටම පැහැදිලිද නෝනේ? මේ ඕන උත්තරයක් කියන්න පුළුවන්. හැමෝටම පැහැදිලිද? ඔව් සර්. රයිට්. ඉතින් ගන්න රතු පාට පෑන අතට ගන්න ටියුට් එක අත. යමු ගිහින් බලමු ටියුට් එක අපි ලියපු උත්තර හරියද කියලා. මුලින්ම POQ 90 වෙනි ලකුණු දෙකක් දෙන්න. POQ 90 වෙන ලකුණු දෙකක් දෙන්න. ඒ කෝණේ 44 වෙන ලකුණු දෙකක් දෙන්න. x d සමානයි c ඍණ b ට ගත්ත ලකුණු දෙකක් දෙන්න. x සමානයි c ඍණ දෙකක් දෙන්න. මේ කැමති දෙකක් මොනවාරි අවස්ථා දෙකක් යුගල් දෙකක් جوړු දෙකක් දෙලා තිබ්බ ලකුණු දෙකක් දෙන්න. දාන රවුම් වල 10 කීයද කියලා පළවෙනි ටියුට් එකේ. මෙපර සාකච්ඡාවක තියෙන සම්බන්ධව මාසතුව තියෙන අධ්‍යක්ෂ ප්‍රමාණය මම හිතනවා මෙවරෝණ විශේෂ කියන බොහෝ ගුරුවරුන් සමග ගත්තොත් මට ඒ අතික්‍රමණය කරන්න පුළුවන් කියලා මම ඒක හොඳටම දන්නවා. මොකද අවුරුදු 17ක් අඛණ්ඩව මම අපේ දරුවොත් එක්ක මේ වගේ පාස් පේපර් සදලා තිබුණා. 1975 න් 80 න් පස්සේ ඕන පාස් පේපර් ගන්න මම හදලා පෙන්නනවා. ඒක තමයි අවස්ථාව. රයිට් අපි අමු ඉස්සරහට අනිත් එක තමයි මතක තියාගන්න මේ පේපර් ක්ලාස් එකේ අපි අරන් තියෙන හැම ප්‍රශ්නයක්ම පළාත් පේපර්ස් වලින් අරන් තියෙන්නේ. ප්‍රශ්න අයර පළාත් සබගම් පළාත් වගේ පේපර්ස් වලින් ගත්ත ප්‍රශ්න මේ තියෙන්නේ. ඒ වරන් අපි ඒවා නැවත නවීකරණය කළා තමයි මේ ප්‍රශ්න පත්‍ර පොතල දාලා තියෙන්නේ. ඒ නිසා 100%ක් මම ලියපු ප්‍රශ්න නෙවෙයි. මේ ඔබතුමාගෙන් තියෙන නමුත් අපි ඒවා නවීකරණය කළා තියෙනවා. අවුරුද්දට ඔබට තේරෙන්න ඕන නිසා. සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණ සහිත කවර් ටෝප් භාවිත කරන්නේ කියන හැමෝම B කොටස කියලා කියන්නේ අපිට අදින්න නිර්මාණය ඉස්සලම කියන නිර්මාණයක් ආපු ගමන් මුලින්ම තරුවත්තර ලියා ගන්න මෙවැනි අවස්ථාවක මුලින්ම කටු සටහනක් අදින්න කටු සටහන අදින්න ගාන නිර්මාණය කරන්න ඉස්සලා නිර්මාණය අදින්න ඉස්සලා කරන්න ඕන දේ තමයි කටුවක් අදින්න කටු සටහනක් ගහලා බලන්න ගාන පටන් ගත්තම කියනවා AB කියලා එකක් ගන්නලු ඒක 8ක්. එකම අපි මොහේ කටසටහනක් අඳින්න පැන්සලෙන්. AB ට 8ක් ගන්නලු AB C කෝණයට 60ක් ගන්නලු. 6ට අඳිනීදී මතකයි 60ක් ගන්නලු. ඊගොඩ BAC ට 45ක් ගන්නලු. 45 කියන 90 වෙනි භාගයක් ඉතින් 45 ගන්නලු. එදෙන හම්බෙන්නේ ABC ත්‍රිකෝණය ඇත්ත.
මේක පාදයක් සහ කෝණ දෙකක් දීපු අවස්ථාවක් පාදයක් සහ කෝණ දෙකක් දීපු අවස්ථාවක් ඊට පස්සේ AB ට AB ට CR සමාන්තර රේඛාවක් අඳිනවා AB ට සමාන්තර රේඛාවක් මෙන්න මෙතනින් අඳින්නලු අපි දන්නවා සමාන්තර රේඛා අඳින්න දේශිම දිය තමයි 45 කෝණය උඩට පිටපත් කරන්නේ එතන මේ කෝණය මෙතෙන් පිටපත් කරනවා හරි සමාන්තර රේඛාවක් අඳිනවා ඊගාට AC වල ලම්බ සමච්ඡේදකය අඳිනවා AC කියන පාදේ ලම්බ සමච්ඡේදක AC කියන ලම්බ සමච්ඡේදක කියනවම යන්නේ AC කියන ලම්බ සමච්ඡේදක මම කළු පාටින් දාන්න AC කියන ලම්බ සමච්ඡේදක කියනවම යනවා ඊගාට කියන ලම්බ සමච්ඡේදක කියා සමාන්තර රේඛාව ඡේදන වල ලක්ෂ්‍ය D ලෙස නම් කරන්න ආ D ලෙස නම් කරන්න මේ කේන්ද්‍රේ කොටගෙන ඒට ඇති දුර R ලෙසගෙන වෘත්තයක් අඳින්න තියෙනවා B සිට A දක්වා හරි D කේන්ද්‍රය කරගෙන A දක්වා දුර ගන්නලු D ගේ ඉඳන් A කේන්ද්‍රය දක්වා දුර අරගෙන ඕම අඳින්න තියෙන අපිට මොකක්ද වෘත්තයක් නැන්ද වෘත්තය හරියට මොන නම් වෘත්තයක් අඳින්න කියලා කියන්නේ වෘත්තය අරේම නලියයි වෘත්තය අරේම විතර ලේසිම තැන තමයි මම මේ අඳින තරමෙල් බලන්න අඳුන තර මෙන්න නම් හරි වෘත්තය අරේම නලියයි වෘත්තය අරේම නලියයි ඉස්කෙවෙත් කලබල විය යුතු නේද අරෝඩේ මම නැවත මුල ඉඳන් අඳිනවා නැවත මුල ඉඳන් මම අඳිනවා ඉස්සෙල් චුට්ටකට කලබල වෙන්න එපා ඔබ ඉස්සෙල්ම පුරුදු වෙන්න ඔබේ ලියන පොත නිසා කටසරණක් ලියන පොතේ අඳින්න සමහර ළමයි කටසරණ අඳින්නේ ඩෙස් එකේ ඒ ළමයි මතක තියාගන්න විභාගෙදී ප්‍රශ්න පත්‍රයේ ඩෙස් එක අමුණන්නේ මම කරන්න කියන්න මට වචන නැහැ හරි අපි යමු නිර්මාණයට හැමෝම සෙමට සෙමෝම එකතු තු යමු ආ ඉස්සෙල් අඳින්න අටක් දිග රේඛාවක් දන්න අලිකෝදුව සෙන්ටිමීටර 8ක් අඳින්න 8ක් දිග රේඛාවක් ඇඳලා දාන්න මේ පත්‍රය A කියන සෙන්ටිමීටර 8ක් දුරින් දාන්න B කියලා ලියන්න 8 cm කියලා ඔබ කරන්නේ මැනලා ඔබ අඳින්න ඕනේ මැනලා ඊගාට ගන්න කෝණමාන ආරම්භ මෙන්න මෙතනින් තියන්න කියලා කෝණමාන ගන්න බෑ ගන්න කවට්ට තුන මෙතනින් තියව මෙහෙම ඡාපයක් කපන්න කපලා ඒ දුර අරගෙන මෙහෙම ඡාපයක් කපන්න කපලා අංශක 60කින් ලස්සනට මෙහෙම රේඛාවක් ගන්න අංශක 60කින් ලස්සනට මෙහෙම රේඛාවක් ගන්න අංශක 60කින් රේඛාවක් ගන්න අංශක 60කින් රේඛාවක් ගන්න හරි මම ඉස්සෙල්ලා අඳපු කර්ෂණ දිහා බලාගෙන ඔයගොල්ලෝ කරන්න පුළුවන් කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ කර්ෂණ දිහා බලාගෙන කරන්න ඊට පස්සේ සමාන්තර රේඛාවක් අඳින්න ඊපස්සේ සමාන්තර රේඛාවක් අඳින්න ඊපස්සේ සමාන්තර රේඛාවක් අඳින්න ඊපස්සේ සමාන්තර රේඛාවක් අඳින්න කටියමඩ වීඩියෝ එක කොන්ට තමුන් ගැද්ද කවහටෝ පෙන්නන කවහටක් නතුද බා නිර්මාණ අඳින් වීඩියෝ එක ඔන් කරලා කවහටෝ පෙන්නන කරුණා කරලා මම අසයෝගේ දේවල් වලට මන්ට කවකටුව වෙරි ගුඩ් නෑනික ස්ක්‍රීන් එක නිකන් ආයෙදෝ කට්ටලිය වගේ හරි වෙරි ගුඩ් වීඩියෝ ඔෆ් කරන්න අදින් ඉක්මනට වීඩියෝ ඔෆ් කරගත්ත ඇන්ද ඉක්මන් කරන්න
right. දරුණේ හරි අපි චෙක් කරගමු නැවත වතාවක් අපි ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් අඳින් නැති ළමයි කවුරුත් ඉන්න බෑ පන්තිය හැමෝම අඳින්න ඕනේ නිර්මාණය ඇට සමච්ඡේදනය කළ 30ක් ඇඳලා 60යි 30යි අතර සමච්ඡේදනය කළ ඔන්නෝම අදින රේඛාව. උත්තර අංශ 45යි. මෙහෙම රේඛාවක් ඇඳලා උත්තර අංශ 45යි. ඉතින් අපි කලේ 60යි 90යි සමච්ඡ 60යි 30යි සමච්ඡේදනය කළා. 45යි. ඊගොඩ ඔබ මෙතන 45ක් කියලා දන්නවනම් ABC කියලා දාලා මේ අංශ 45 කෝණේ මෙතෙන්ට පිටපත් කළා. ඔන්නෝම අපි අඳිනවා සමාන්තර රේඛාව. लंबसमचेदेरा මෙහෙම චාපයක් කපනවා ආයේ මේ පැත්තෙන් චාපයක් කපනවා මෙහෙම චාපේ මෙහෙම චාපේ මේ චාප රේඛා යා කරපු ගමන් අපිට ඇඳෙන්නේ ලම්බ සමච්චේද ඔන්න ලම්බ සමච්චේද ඔය ලම්බ සමච්චේද කියයි අපි දීපු රේඛාවයි හම්බෙන තැන බලනවා මුන්න උතර ලම්බ සමච්ඡේදක අපි දීපු රේඛාවයි හම්බෙන තැන අපි ගන්න ඕන හම්බෙන තැන අපි ඩීලෙස් නම් කරන්න DA අරේලස් කියන වෘත්තයක් අඳිනු පත වෘත්තයක් ඉන්නේ නැත් ආවද ළමයි DA අරේලස් කියන වෘත්තයක් අඳද විශාල වෘත්තයක් ආවනේ ළමයි කතා කරන්න ඔව් සර් ඔව් නිර්මාණය අඳගන්න පුළුවන් ඉච්ච කරකිය අතොස්සක් නිර්මාණයේ පැහැදිලි නිර්මාණයක් හංගේසි පාඩම අඳගන්න පුළුවන් ඉච්ච කරකිය ඒක රතු පාඩ පැනක් කරලා ලබන දාගමු ටක් දාලා ඒක ලබන දාන දිහොඳට බලා ගන්න AB රේඛාව ඇන්දට එකයි AB රේඛාව ඇන්දට එකයි කෝණ දෙක ඇන්දට ලකුණු හම්බෙනවා 1 1 ලකුණු දෙකක් ලකුණු තුනයි සමාන්තර රේඛා ඇන්දර දෙකයි පහයි ලම්බ සමච්ඡේදක ඇන්දර දෙකයි හතයි වෘත්තය ඇන්දර දෙකයි නවයයි අවසානයේ අරය යනවා අරේ කීයද මැල්ලවට කියන්නේ දැන් දෙකයි හම්බෙන්නේ අරේ මැන්නව කියලා ආවේ
अरे मैंने पुला में किया अरे मैंने लम किया था सेंटीमीटर पहाई से सेंटीमीटर पहाई दशमा सेंटीमीटर पहाई से हरी तो मारे ना सेंटीमीटर पहा अरे सेंटीमीटर पहाई बड़ा लकुल दाय गिर पी दिए ये अनु एक और से दाय किए थे किला दान डे बी कोड से दाय किए थे किला दान ये अनु विषय किए थे किला दान प्रतिशत एक दिल गान अभी तो ये मैं एक और से दाय घटाई किए बी कोड से दाय दाय में तीनों किला तो विषय दाय आता ये ना सी यंग अनु हुआ वो यादी वशे तब तक अपुन संख्या हरी ना दान डे मुकद किसी में मिला होगा किसी मास्टर का दहेज मत देने पादर होने राइट कार्टरी में वैडी करेगा ने बिरोगी है ना टक्कर स्क्रीनशॉट का दाग है टक्कर स्क्रीनशॉट का दाग है दाग ना दी ऊपर ब्रीन आ दे मामा उबाते एक तमी पंती कामरे तुम्हें कराने ताऊ संकीय ना हो प्रियावलिया राइट इधर मैं उड़ीप पालने कराने पुरान दे अपने राइट ठीक है तो मैं आवश्यकता है मुकद्दर क्या नहीं मंकी आदि पूरी पाए मोटम देखना होता है ना माय अभी तो हम इन हम दारुमी कुटुम हम तो आओ बो देख लेबिन नतीजे के ला मुकद्दर में किया ना कारण आवांटी को ओबा हार्गेट का मनस्थ रखा तो ओबा में राष्ट्रपति ने पांती तुले सहन लकुल प्रमाणे कावर निकलकर विश्वास करना वेगी वेडी के ना किया नहीं पागल लोग ना चला दिए मतलब मैं वेगी तो उगल हुरु बैंड हो हुरु बैंड आता है ना अभी वाला हुरु कराना आता है नहीं दे राइट राइट और तो संबंधित चल मैंने ट्यूट्स मांगे वाले नाम उन्होंने क्यों मेकिंग उगल ना आयत ने एक खराब ट्यूट लगाकर दल की निकून अनिवार्य मटर � अदर मन रहा मेसेज का दान मगे अंक लेना बिंदु हताई एकाई बिंदु हताई एकाई असुवाई विसिपहाई अटसी तिष्णामे बिंदु हताई एकाई असुवाई विसिपहाई अटसी तिष्णामे ये आगत है हर दे राइट कटिये वीडियो सब तरह बन किसीम आकार पुड़ योजना करना निधि मत नेता पेपर तुम अदम कर මේ පන්ති ඉවර වෙච්ච ගමන් තව විනාඩි 45ක් අරගෙන මොකද්ද කරන්න ඕනේ? දැන් මම වීඩියෝ ඔෆ් කරන්න කිව්වේ නෑ කාටවත්. හරිද? තව විනාඩි කීයක්ද ගන්න කිව්වේ? තව විනාඩි 15 විනාඩි 45ක් අරගෙන ඊගව පේපර් තුන දැම්ම කරා. දැම්ම කරන් තමුන්ට පුළුවන් ප්‍රමාණය උපරිම දැම්ම කරා. රයිට් කරලි වෙලා තිබ්බනම් ලබන සතියේ පන්තිය පටන් ගන්න වෙලාවට ආයේ මතක් වෙන්න අමතක වෙන්න කිසිම කාරණාවක් පාඩසීනේ පේපර් ක්ලාස් දවස්වල පොත අතර ගන්න විතරයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න හැමදාම පේපර් ක්ලාස් ඉවර වෙච්ච ගමන් තව විනාඩි 45 කොහොමම මහන්සි නොබලා පේපර් එක කරන්න. හැදෙයිද ළමයි? අවසන්. හරි. එහෙනම් මේකත් අපි අවසන් කරමු. ඔබ හැමෝටම අද ගත්ත ජවය දිගින් දිගටම පවත්වාගෙන යන්න ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. සල්ලිමට ගා එවල තියෙනවා AB ලක්ෂ මාරු වෙන්න ඕනේ නේද කියලා. මෙහෙම මාරු වෙන්න ඕන නම් පොඩක් මාරු කරගෙන කට්ටිය නමුත් මේක ලොකු බලපෑමක් වෙන්නේ නැතුව ඇති. නිර්මාණෙත් विश्वास करना।
अरे ना आप यार सर करने को नहीं मोटा मर सुबह में सुबह साथ यार आई बॉन्ड दिए बुते आई बॉन्ड आई बॉन्ड आई बॉन्ड